කවුරුවත් කැමති නෑ රටක් වැහෙනවට අපි කවුරුවත් කැමති නෑ අපේ සංචරණ සීමා පැනවෙනවට නමුත් මේ මොහොත අපි ගන්න තීන්දුව తీරනත් එක්ක ඉදිරි අපි ගැනීමට નિયમિત ක්‍රියාමාර්ග ගණනාවක අනාගතේ තීරණය වෙනවා අපි ගුවන් තොටුපළ විවෘත කරන්න નિયમિતයි අපි සංචාරකයන් රට විවෘත කිරීමට નિયમિતයි අපි සංචාරක කර්මාන්තය හරහා රටේ ආර්ථිකය දියුණු කිරීමට નિયમિતයි අපි ආර්ථිකය අලුත් ජවයකින් 2021 අවුරුද්ද ඉස්සරහට ගමන් කිරීමට નિયમિતයි පාසල් විවෘත කිරීමට નિયમિતයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු මාසේ පවත්වන්නට નિયમિતයි රටේ ජන ජීවිතයේ නම සාමාන්‍යකරණයත් එක්ක ඉදිරියට ගෙනියන්න 2020ට වඩා 21 අවුරුද්ද සුබදායි අවුරුද්ද බවට පත් කරගන්න අපේ අපේක්ෂාවන් තියෙනවා මේ අපේක්ෂාවන් බලාපොරොත්තු මේ අපේ සැලසුම් සියල්ල කනපිට හැරෙනවා එහෙම නැත්නම් වතුර යනවා අපි මේ මොහොත හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් මේකක්වත් යථාර්ථයක් කරගන්න බැරි වෙනවා ඒ හින්දා අපි රජය වෙන්දාරින් සංවිධිතර යෝජනා කරන්නේ කරුණා කළා මේ මොහොත කළමනාකරණය කර ගැනීමේදී අපි සියලු දෙනා අපේ වගකීම් වෙන් වෙන්ව වගේම සාමූහිකව ඉෂ්ට කරමු බලධාරීන් විදියට බලධාරීන් හරි තීන්දුව తీරන මේ මොහොත සම්බන්ධයෙන් ගැනීම සෞඛ්‍ය ආරක්ෂක අංශ විදියට මේ තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීම කාර්යක්ෂමව සිදු කිරීම ඒවා නියාමනයේ අධීක්ෂණයේ හරියට සිදු කිරීම ජනතාව විදියට ජනතාවගේ වගකීම ඉතාම සමීපව මේ තත්ත්වයන් පිළිබඳ හොයා බලමින් ජනතාවගේ වගකීම ඉෂ්ට කිරීම ඒ නිසා අපි විශේෂයෙන් යෝජනා කරනවා බස්නාහිර පළාතේ මේ දැන්ට සිද්ධ වෙන මේ සංචරණයන් විශේෂයෙන් පහුගිය සතියන්තයේ තුල අපි දැක්කා මෙච්චර ජනතාවට කියලා තියෙද්දි කොයි විදිහටද සංචරණන් සිද්ධ වුණේ කියලා බස්නාහිර පළාතෙන් එළියට. දැන් ඉදිරි කාලයේ ඉදිරි සතියන්තය මීට වඩා දරුණු තත්ත්වයකට යන්න පුළුවන්. මොකද දීර්ඝ සතියන්ත නිවාඩුවක් එන්නේ. ඒතොර ඒ නිසා අපි විශේෂයෙන්ම මේ තත්ත්වය කළමනාකරණය කරන්න. මොකද දීපවාලි උත්සව වේලාවෙදි මීට වඩා අඩු වුණත් යම් අවදානමක් මත උනා. ඒ වේලාවෙදි රජයේ යම් තීන්දුව తీරන ගත්තාම ඒ හරහා තමයි මේ මොහොතේදී අපි මධ්‍යම කඳුකරයේ සහ වතුකරයේ අපි මේ විදියට කළමනාකරණය කරගන්න හේතුුනේ ගත තීන්දුව తీරනත් එක්ක. ඒ නිසා අපි විශේෂයෙන්ම යෝජනා කරනවා මේ පවතින තත්ත්වය මත සාමූහිකව හොයලා බලලා අවශ්‍ය තීන්දුව తీරන වහාම රටට ප්‍රකාශයටපත් වෙන්න. ඒ වගේම ඉදිරි උත්සව සමය තුළ තැබෑරුම් සම්බන්ධයෙන් අපි දිගටම කිව්වා. තැබෑරුම් කියන්නේ අත්‍යවශ්‍ය සේවා නොවේ කියන අපි කිව්වා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගේ මට්ටමටම අපි එතුමාටම කිව්වා කරුණාකරලා මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න. මොකද දිගටම තැබෑරුම් මේ විදිහට විවෘත කළ තබා ගැනීම එක පැත්තකින් නිරෝධායන නීතියට පටහැනි නිරෝධායන නීතිය උල්ලංඝනය වෙනවා එක පැත්තකින් ජනතාව එකතු වෙලා අනිත් පැත්තෙන් අපි ගත්තාම විශේෂයෙන්ම ජනතාවගේ ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් නිරෝධායන නීති රැකගෙන ඉස්සරහට යන උත්සව සමය තුල නිරෝධායන නීතිය රැකගන්න ජනතාවගේ ප්‍රතිශක්තිය රැකගන්න තැබෑරුම් සම්බන්ධයෙන් එහෙම නැත්නම් වයින් ස්ටෝර් සම්බන්ධයෙන් ඉතාම කඩිනමින් තීරණයක් ප්‍රකාශයට පත් වීම අවශ්‍යයි. ඒ වගේම අපි දුම්වැටි සම්බන්ධිනු යෝජනා කරනවා මේ తాවකාලික හෝ මේ දුම්වැටි පාලනය සම්බන්ධයෙන් යම් ක්ෂණික තීන්දුව తీරන කිහිපයක් රටට ඉදිරිපත් විය යුතුයි කියලා ඒ හරහා ජනතාවගේ ප්‍රතිශක්තිය ඉහළ නංවන්න හේතුවේ. ඒ වගේම මේ බස්නාහිරින් පිටට යන අය සම්බන්ධයෙන් මේ වෙනකොට යම් හොඳ ක්‍රියාවලියක් ආරම්භ වෙලා තියෙනවා. ඒ තමයි අහඹුලස් තෝරාගත්ත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිද්ධ කරන තැන් කිහිපයකදී මේ දක්වා ඊයේ දවස් තුල හරියට මේක ජනමාධ්‍ය හරහා වාර්තා නොවුණට ජනමාධ්‍ය හරහා දැනගන්න ලැබුණේ දල වශයෙන් 7 දෙනෙක් විතර ඊයේ පොසිටිව් වුණා කියලා. ඒ අනුව 1500කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ස්ක්‍රීන් කරලා තියෙනවා හමුලෙස. ඒකෙන් 13 දෙනෙක් මේ වෙනකොට පොසිටිව් වෙලා තියෙනවා කියන එක තමයි සංඛ්‍යා ලේඛන අනුව කියන්නේ. ඒ කියන්නේ දල වශයෙන් 0.8ක්. ඒ කියන්නේ 100කට 0.8ක්. ඒ කියන්නේ 1000ක් එළියට යනවා නම් 8 දෙනෙක් පොසිටිව් අය එළියට යනවා. දැන් මේ අය අපිට අහුවෙන්නේ නැතුව තමයි පොසිටිව් අය එළියට යන්නේ. ඒකට දැනට අනුමාන කරලා තියෙනවා පොදු ප්‍රවාහනයේ පාවිච්චි කළ විතරක් බස්නාහිරින් එළියට දෛනිකව 20000ක් 25000ක් විතර යනවා කියලා. කියන්නේ ඔබට ඉතාම පැහැදිලි බස්නාහිර ජනතාවගෙන් අපිට අහුවෙන්නේ නැතුව 200කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව එළියට යනවා පළාතෙන් පිට යනවා රෝගී. රෝගී අනිත් අයට බෝ කරන්න හැකියාව තියෙන මේ ඇන්ටිජන් ටෙස්ට් එකෙන් පොසිටිව් වෙන අය අනුමාන කරනවා ඒ වගේ ප්‍රමාණයක් යන්න පුළුවන් කියලා. ඒතොර මේ සතියන්තයේදී අපි දක්පු අත්දැකීමත් එක්ක ඉදිරි සතියන්තය ඉතාම තීරණාත්මක වෙන්න පුළුවන්. රට කොහෙටද ගමන් කරන්නේ 2021 අවුරුද්ද 2020ට වඩා හොඳ කරගන්නවද නරක කරගන්නවද කියලා තීරණය වෙන්නේ මේ ඉදිරි සති දෙක අපි කළමනාකරණය කිරීමත් එක්ක. Breaking.lk